සංගීතයේ සෞම්‍ය භාවය ගීතයේ මිහිරියාව අහන්න දකින්න එන්න ශනිදා සාදය අයිබෝවන් සුබෝදෑසනක් අපේ හදවතින් ගලායන නිරුත්සාහයක හැඟීම් දහරාවන් වචනයන් බවට පත් කරන්නට තියෙන ප්‍රබලතම සෞන්දර්යාත්මක මාධ්‍ය තමයි ගීතය කියලා කියන්නේ. අපි කොඩා කාලීනවම ගත්තාම අපිට තියෙන මිහිරි අමිහිරි රස මතක වගේම අපිට තියෙන අත්දැකීම් මේ ගීතයත් එක්කම අපි ආපහු ආවර්ජනය කරගන්නවා. ආපහු බෙදා හදා ගන්නවා. ඉතින් ඒ රස මතක තුලින් ගීතයත් එක්ක පුරා හෝරාවක් අපි සූදානම් ඔබේ රස මතක අවදි කරන්නට. මේ ආරම්භ වෙන්නේ ඔබේ ආදරණීය ලෙන්ගතු වැඩසටහන මේ ශනිදා සාදය. අහන්න දකින්න එන්න ශනිදා සාදය. පුද්ගලයෙකුට දැනෙන ඕනෑම හැඟීමක් ජනතාකරණය කරන්නට පුළුවන් ප්‍රබලතම මාධ්‍යයක් බවට පත්වෙන්නේ ගීත නිර්මාණයන්. ඉතින් ගීත නිර්මාණය සඳහා නිර්මාණකරුවා යොදා ගන්නා ආනුභූතිය ඒ වගේම පරිකල්පන ශක්තිය මත ගීතයට ලබා දෙන වෙනස් හැඩයත් එක්ක අපිව ගීතය තුළින් වෙනස්ම ලෝකයකට රැගෙන යනවා. අපි සූදානම් වෙන්නේ අද ශනිදා සාදය තුළින් ඔබට ප්‍රථමයෙන්ම චිත්‍රපට ගීතයක් තිළිණ කරන්නට. දරුවන් වෙනුවෙන් දහසකුත් කැපවීම් කරන මේ මව්වරුන් වෙනුවෙන් පිදෙන උපහාරයක් විදිහට මේ ගීතය අපි ඔබට තිළිණ කරන්නට සූදානම්. 1977 වසරේ තිරගත වෙන චණ්ඩි පුතා චිත්‍රපටයේ එන බොහොම මියුරු ගීතයක් අපි සූදානම් අද ශනිදා සාදයෙන් ඔබට මේ විදිහට තිළිණ කරන්නට. අපි රස විඳිමු මේ ගීතය අද ITN ශනිදා සාදය තුළින්. Don't.
වැඩසටහන ආරම්භයේදීම අපි කතා කළා අපේ රස මතකත් එක්ක අපිට ගීතයත් එක්ක තියෙන බොහෝම ලෙන්ගතු බැඳීම පිළිබඳව. එනිසාම අපි සූදානම් වෙන්නේ ඔබේ ළමා කාලයට වැඩි ඉඩකඩක් අද දවසේදී වෙන් කරන්නට. අද ශනිදා සාදේ මේ ඉඩ හසර වෙන් වෙන්නේ ළමා ගීත වෙනුවෙන්. අපි හැමෝම කැමතිනේ අපේ සුන්දර අව්‍යාජව ගෙවුණු ළමා කාලයට අපහු යන්නටනේ. ඉතින් අම්මගේ උකුලේ නැලවුණු ඒ ළමා කාලයට යන්න කවුරුන්ද අකමැති? එහෙනම් අපි අද ITN ශනිදා සාදේ තුළින් අපි ඒ අපේ රස මතක අවදි කරන සුන්දර ළමා කාලයට නැවතත් යමු. සබදහමේ අපූර්ව චමත්කාරයේ පිළිබඳ අපේ හිතට කාන්දු කරන බොහොම මියුරු ගීතයක් අපි සූදානම් ඔබට තිලින කරන්නට. මේ ගීතය නිර්මාණය කරන්නේ සුසිල් සේනාධීර මහත්මයා. ගායනා කරන්නේ සීටි ප්‍රනාන්දු මහත්මයා සමගින් කලාශූරී ලතා වල්පොළ මහත්මියා. සීටි ප්‍රනාන්දු මහත්මයා ගැන කතා කරද්දී ලංකේය සිංහල ගීත වංශ කතාවේ ඔහු වෙනස්ම සලකුණක්. ඒ තමයි ඔහු බටහිර ආරෙන් ගැමි ආරයට ගීත ගායනා කිරීමම නිසා සහෘදයන්ගේ හදවතේ ඔහු ඉහළ ස්ථානයක රැඳුණා. ඉතින් අපි සූදානම් වෙන්නේ සීටි ප්‍රනන්දු මහත්මයා එක්ක කලාශූරී ලතා වල්පොළ මහත්මිය ගායනා කරන මේ මියුරු ගීතය අද ඔබට තිලින කරන්නට. Thank you.
ශනිදාසාදෙන් වැඩි ඉඩකඩක් වෙන් කළේ ළමා ගීත වෙනුවෙන්. ඒ නිසාම ඔබටත් පුළුවන් ඔබේ ඒ සුන්දර ළමා කාලේ රස මතක සොඳුරු මතක නැවතත් ආවර්ජනය කරන්නට. එදා ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයෙන් අපට හිමි වුණු මේ ගීතය. එදා වගේම අදටත් බොහෝ ජනප්‍රිය ගීතයක්. ඉතින් මේ ගීතය නිර්මාණය කරන්නේ සුනිල් සරත් පෙරේරා මහත්මයා විසින්. ගායනා කරමින් සංගීතවත් කළේ ඒ ගාන්ධර්ව මහා හඬ පෞරුෂය. පණ්ඩිත් WD අමරදේවයන් ඇතුළු පිරිස මනකල් හද විල් තලේ පිපෙන වහල් මල් ලොවට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් අපි මේ ගීතේ අද රස විඳිමු ITN ශනිදා සාදේ මිහිලොල් නැලවෙන වනමල්
සුන්දරව ගෙවුණු අපේ ළමා කාලේ හරි අව්‍යාජයිනේ. ඉතින් මේ අව්‍යාජව සුන්දරව ගෙවුණු ළමා කාලේ අපිට සුන්දර මතක ඉතිරි කරපු හරි අපූර්ව තැනක් තමයි අපි පාසල් ගියපු කාලේ පාසල් බස් රථය. මේ පාසල් බස් රථයේ මතක ගැන කතා කරද්දී ගාමිණී විජේතුංග මහත්මයා හරි අපූර්වට ගීයක් නිර්මාණය කරනවා. මේ ගීතේ ගායනා කරන්නේ ලලිත් සිරිවර්ධනයන් ඇතුළු පිරිස. එදා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ. ඉතින් මේ ජනප්‍රිය ගීතය ඔබට අදාහද්දි ඔබේ ඒ පාසල් කාලේ රස මතක අවදි කරાવી ඔබේ පාසල් බස් රථේ ඒ ඉතිරි කරපු මතක මේ විදිහට තවත් අවදි කරાવી අපි මේ ගීතය අද රස විඳමු ITN ශනිදා සාදේ මියුසික් ගායන වෘන්දයේ හඬින් Bye.
දරුවන් මල්වලට උපමා කරලා තියෙන්නේ ඔවුන් මේ ලෝකයේ කවදා හෝ ලස්සන කරාවිය සුවඳවත් කරාවිය කියන අර්ථය ඇතිව. ඉතින් කොළඹ යුගයේ ප්‍රකට කවියෙකු වූ පීවි අල්විස් පෙරේරා මහත්මයා නිර්මාණය කරන මේ ගීතය සංගීතවත් කරමින් ගායනා කරන්නේ විශාරද නන්දාමාලනී මහත්මිය. ඉතින් එදා වගේම අදටත් අපි අතර බොහෝ ජනප්‍රිය ගීතයක් මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට. අපි සූදානම් වෙන්නේ මේ ගීතය රස විඳින්නට. ඉතින් අපි දරුවන් ගැන රස විඳිමු මේ විදිහට. රාජකුමාරයෙක් නෙමෙයි මං ගමේ කොල්ලෙක්. ඔබට මතකනම් මේ දෙබස් කාණ්ඩය සිරිපරකුම් චිත්‍රපටයේ එන බොහෝ ජනප්‍රිය දෙබස් කාණ්ඩයක්. මේ දෙබස් කාණ්ඩයම චිත්‍රපටයේ පුරාවටම හරි ජීවයක් එක් කරා. අපි සූදානම් වෙන්නේ සිරිපරකුම් චිත්‍රපටයේ එන බොහෝ මියුරු ගීතයක් ඔබට තිළිණ කරන්නට. මේ ගීතය නිර්මාණය කරන්නේ සුමරත්න දිසානායකයන් විසින් සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. අපි අද රස විඳිමු මේ ගීතය ITN ශනිතා සාදේ මියුසික් ගායන වෘන්දයේ හඬින්. Bye.
ශනිදාසාදය අද වෙනකොට දායාද වෙලා තියෙන බොහෝ ළමා ගීත ප්‍රමාණයක් අතරින් ළමා ගීත ඉතිහාසය දිහා බලපුවම මේ සියලු දේම අපිට දායාද වෙලා තියෙන්නේ ගොන්විතලි සංස්ථාවේ ළමා මණ්ඩපය හරහා. ඉතින් ඒට පුරෝගාමී මෙහෙවරක් කරපු දවන්ත යුගපුරුෂයෙක් විදිහට කරුණාරත්න අබේසේකරයන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. එතුමන් ළමයින්ගේ ලෝකය මනවින් හඳුනා ගැනීමෙන් ඔවුන්ට උචිත වස්තු විෂයන් වගේම උචිත බස් වහරක් යොදා ගැනීමෙන් මේ ළමගේ නිර්මාණය සඳහා දායක වුණා. එතුමන් නැතින් නිර්මාණය වුණු මේ ගීතේ එදා ගායනා කළේ දමයන්ති ඒකනායක මහත්මිය. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ මියුරු ගීතේ අද රසවිඳින්නට ITN ශනිදා සාදය තුලින්. ගේ නංගිගේ නමයි සුදු අම්මා
රසවිඳින සංවාද ශෛලියේ රචිත ලබාගේ අතරින් බොහොම ජනප්‍රිය ගීතයක් තමයි අපි මීළඟට ඔබ වෙනුවෙන් තෝරාගත්තේ. මේ ගීතය රචනා කරන්නේ ආනන්ද සමරකෝන් මහත්මයා. පීවි ලීලාවති මහත්මිය මේ ගීතයට තනු නිර්මාණය කරද්දී මේ ගීතය ගායනා කරන්නේ සූර්ය ශංකර මුල්ලිගොඩ මහත්මයා. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ මියුරු ගීතය ඔබට තිළිණ කරමින් අදට ශනිදා සාදය නිමා කරන්නට. මෙවැනිම රසවත් සොඳුරු ගීතවලියක නැවුම් අත්දැකීමක් එක්ක අපි සූදානම් ලබන ශනිදා වේදිත් සුපුරුදු ලෙන්ගතුකමින් ඔබව මුණ ගැහෙන්නට. එතෙක් ඔබට සුබ සතියක්.
නිදාසාදය